ඕනම කැටගරියකට ස්මාර්ට් වොච් හදන Vibro බ්‍රෑන්ඩ් එක ලංකාවට නිල වශයෙන් ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ Vibro කියන බ්‍රෑන්ඩ් එක ලංකාවට නිල වශයෙන් ගෙන්නන්නේ අබාන් සරහා. ඒකෙන්ද ඔයාලට අවුරුද්දක වගකීමක් එක්ක, ඒ කියන්නේ 1 to 1 රීප්ලේස්මන්ට් එකක්. වොච් එකක් ඩැමේජ් වුණොත් ඔයාලට වොච් එකක් රීප්ලේස් කරනවා. ඒ වගේ වගකීමක් එක්ක ඔයාලට ලංකාව පුරාම තියෙන ඕනම අබාන් සායතනිකෙන් හෝ බලයලත් අලිවිනියෝජිතයන්ගෙන් මෙන්න මේ Vibro බ්‍රෑන්ඩ් එක දැන් ඔයාලට මිලදී ගන්න පුළුවන්. කොහොමනත් මම හිතුවා මෙන්න මේ වගේ ආයතනයකින් මෙන්න මේ ප්‍රොඩක්ට් එක නිල වශයෙන් එළියට එනකොට සාමාන්‍ය මාකට් එකේ තියෙන ප්‍රයිස් එකට වඩා චුට්ටක් වැඩියෙන් අලෙවිවි කියලා. නමුත් මට හිතා ගන්නත් බෑ මේ වෙනකොට හොරාට ගෙනෙල්ල විකුණන කට්ටියටත් වඩා අඩුවට මෙන්න මේ අබාන්ස් ආයතනය හරහා නිල වශයෙන් නිකුත් කරපු මෙන්න මේ Vibro බ්‍රෑන්ඩ් එකේ ස්මාර්ට් වොච් අපිට මිලදී ගන්න පුළුවන්. ඒ කියන්නේ වාට රුපියල් 10000 ඉඳන් රුපියල් 30000 වෙනකන් කැටගරි එකේ මේ වෙනකොට රිලීස් කරලා තියෙනවා. ඉතින් සමහර ඒවට බන්ඩල් ඔෆර්ස් යනවා, ෆ්‍රී ඔෆර්ස් යනවා. ඉතින් ඔයාලට අබාන් සයිට් එකට ගිහිල්ලා මෙන්න මේ වොච් ගන්න පුළුවන් ප්‍රයිසස් එක සහ මෙන්න මේ බන්ඩල් ඔෆර්ස් චෙක් කරගන්න පුළුවන්. කොහොම වුණත් බජට් එකට හරියන්න වෙනම සෙට් එකක් තියෙනවා සහ මිඩ් රේන්ජ් කැටගරි එකට හරියන්න තවත් සෙට් එකක් තියෙනවා. මොකද මේ හැම වොච් එකම රුපියල් 30000ට වඩා අඩුයි. කොහොම නමුත් Vibro කියන්නේ ලෝකෙ ඉන්න හුඟ දෙනෙක්ට ගැළපෙන විදි ස්මාර්ට් වොච් හදන කම්පැනි එකක්. මොකද සමහර කම්පැනිස් හදන්නේ ෆ්ලැග්ෂිප් ලෙවල් එකට විතරයි. ඉතින් ඒව අෆෝඩ් කරන්න සෑහෙන අමාරුයි. සමහර කට්ටිය හදනවා රක් සීරීස් එකට විතරක්. සමහර අය හදනවා බජට් ෆ්‍රෙන්ඩ්ලි විතරක්. නමුත් මෙන්න මේ හැම කැටගරි එකක්ම කවර් කරන්න ස්මාර්ට් වොච් හදන කම්පැනියක් තමයි Vibro කියන්නේ. ඉතින් ඔයාලට Google සර්ච් කරලා බලන්න පුළුවන්. ඉතින් එයාලගේ මේ වෙනකොට රිලීස් වෙලා තියෙන එන්ට්‍රි ලෙවල් එකේ ඉඳන් මිඩ් රේන්ජ් සෙග්මන්ට් එකට එනකන් තියෙන හැම වොච් එකක්ම මේ වෙනකොට අබාන්ස් ආයතනය හරහා මිලදී ගන්න පුළුවන්. වගේම ඉස්සරහට මෙයාලගේ ෆ්ලැග්ෂිප් සීරීස් පවා ලංකාවට නිල වශයෙන් එන්න નિયમિત හින්දා අද අපි කතා කරමු ලංකාවට නිකුත් වෙලා තියෙන මෙන්න මේ ස්මාර්ට් වොච් සීරීස් එක මොන වගේද, ප්‍රයිසස් මොන වගේද සහ මේක කාටද ගැලපෙන්නේ වගේ දේවල් ටිකක්. එහෙනම් අපි යන් වීඩියෝ එකට. මෙයාලගෙන් මේ රිලීස් වෙච්ච ප්‍රොඩක්ට් රේන්ජ් එක ගත්තොත් අද මගේ ටේබල් එකට වොච් 6ක් තියෙනවා. ඒකෙන් අපිට ප්‍රධාන වශයෙන් බලා ගන්න පුළුවන් Vibro A2 එක, ඒ වගේම C2, C3 සහ මෙන්න මේ T3 වගේම GS Active එක සහ මෙන්න මේ GS Pro කියන මොඩල්ස් 6. ඉතින් එකිනෙකට වෙනස් මොඩල් 6ක් වුණාට මෙන්න ඒවල තියෙන ෆීචර්ස් සමහර දේවල් වෙනස් වෙලා තියෙනවා. මොකද බේස්ම මොඩල් එකට එන ෆීචර්ස් වලට වඩා ටිකක් හොඳ ඩිස්ප්ලේ එකක්, හොඳ බැටරි එකක් අපිට මෙන්න මේ Pro series එකේ බලා ගන්න පුළුවන්. කොහොම නමුත් රුපියල් 10000 ඉඳන් අපිට ප්‍රොඩක්ට්ස් මිලදී ගන්න පුළුවන්. ඉතින් ඒකම සෑහෙන ලොකු දෙයක්. ඉතින් අපි මුලින්ම මේව අන්බොක්ස් කරන් බලමුද? මං හිතන්නේ නැහැ මේ හැම එකක්ම අන්බොක්ස් කරන්න අවශ්‍ය වෙයි කියලා. හේතුව මේ හැම ප්‍රොඩක්ට් එකකම වගේ තියෙන ගොඩක් වෙලාවට එකම දේවල් විතරයි. ඉතින් අපි මේ වගේ හොඳ ෆ්ලැග්ෂිප් එකකුයි බජට් එකට ආපු ඩිවයිස් එකකුයි අන්බොක්ස් කරගමු. ඒකට මං ගන්නා Vibro Watch 2 එක සහ මෙන්න මේ GS Pro කියන මොඩල් එක. හරි, අපි මුලින්ම බේස්ම මොඩල් එක වෙච්ච මෙන්න මේ ඩිවයිස් එක අන්බොක්ස් කරගමු. ඉතින් අබාන්ස් ආයතනයෙන් හින්ද කලින් කිව්වාගේ ඔයාලට වගකීම පිළිබඳව කිසිම ගැටලුවක් ඇති කරගන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද මේ වෙනකොටත් ඔෆ්ලයින් මාකට් එකේ ගොඩක් තැන්වල මේ වොච් මිලදී ගන්න පුළුවන්. හැබැයි කිසිම වගකීමක් ඔයාලට හම්බෙන්නේ නැහැ. සමහර කට්ටිය මාස 3ක් දෙයි. නමුත් ඔයාලට ඔෆිෂියලි අවුරුද්දක වගකීමක් අබාන්ස් ආයතනයෙන් හම්බෙනවා. ඉතින් මේ ඩිවයිස් වල මම ෆුල් රිවිව් ඔයාලට වෙනම අරන් එනවා. ඉතින් පුළුවන් නම් කමෙන්ට් එකක් දාන්න මොකද්ද අවශ්‍ය වෙන්නේ කියලා. මේ ටේබල් එකට තියෙන වොච් 6න් හෝ ඉස්සරහට එන්න નિયમિત මෙන්න මේ Vibro Lite 3 Pro කියන වොච් එක දෝණි කියලා. ඒක නම් මාරම වොච් එකක්. ඉතින් අපි ඒව ගැන කතා කරමු. කොහොම වුණත් මෙන්න මේ විදියට C2 එක අන්බොක්ස් කරපු ගමන්ම අපිට වොච් එක බලා ගන්න පුළුවන්. මට ඇවිල්ලා තියෙන මේ වගේ මේ බීච් කලර් එකක්. ඒ වගේම පේපර් වර්ක්ස් තියෙනවා සහ චාර්ජින් කේබල් එක වගේම තවත් පේපර් වර්ක් එකක් තියෙනවා. ඉතින් ওই දේවල් විතරයි. ඉතින් ওই විදියට තමයි අනිත් වොච් 3ෙමත් තියෙන්නේ. කොහොම නමුත් මෙන්න මේ බේසික්ම මොඩල් එකක් වෙච්ච C2 එකෙත් සෑහෙන හොඳ බිල්ඩ් ක්වොලිටි එකක් තියෙනවා කියලා බැලූ බැලමටම තේරෙනවා. කොහොම නමුත් මම ඊට කලින් Vibro වොච් ගැන වීඩියෝස් කරලා තියෙන හින්දා මට කිසිම කම්ප්ලේන්ට් එකක් නැහැ මෙන්න මේ වොච් වල තියෙන බැටරි එක සහ ඩියුරබිලිටි එක සම්බන්ධයෙන්. හරි, මේ තියෙන්නේ Vibro Watch C2 කියන මොඩල් එක. දැන් අපි බලමු මෙන්න මේ GS Pro එකත් අන්බොක්ස් කරලා. ඉතින් මේක නම් සෑහෙන හොඳ ප්‍රීමියම් පෙනුමක් තියෙන බොක්ස් එකේ ඉඳන්ම මේ විදියට සීල් එක කඩලා ඕපන් කරගන්න. මේක නම් මාරම ප්‍රීමියම් ලුක් එකක් තියෙනවා. මම හිතන්නේ මේක ආසන වශයෙන් රුපියල් 29999ක් වෙනවා. වව්, මේ අන්බොක්සින් එක්ස්පීරියන්ස් එක මාරු. මට ෆස්ට් ටයිම් මේ වගේ එකක් හම්බුනේ. පේනවනේ මේ උඩ බොක්ස් එක ගත්තම වොච් එකයි කේබල්ස් ටිකයි ඔක්කොම
මෙන්න මේ විදියට බලා ගන්න පුළුවන්. ඉතින් මේක ඇතුලේ paper works තියෙනවා. ඒ වගේම dual strap එකක් එනවා කියලා box එකේම සඳහන් වෙනවා. ඉතින් මේ තියෙන watch එක ඊට අමතරව මේ area එකේ අපිට මේ දෙවනි strap එක සහ charging cable එක බලා ගන්න පුළුවන්. ඉතින් සෑහෙන හොඳ quality එකක් තියෙනවා කියලා කියන්නේ මෙන්න මේ strap එකේ. හරි. මම අනිත් ඒවා නම් unbox කරන්න යන්නේ නැහැ. මොකද අපි ඊළඟ වීඩියෝස් වල බලමු. මොකද මේව ගැන හැම එකක්ම අපි එකින් එක කතා කරන්න ඕනේ හින්දා. මෙන්න මේ Mi Bro Watch C2 එක ගැන කතා කරොත් විශේෂයෙන්ම සෑහෙන හොඳ build quality එකක් තියෙනවා. හැබැයි plastic build එකක් එන්නේ. කොහොම නමුත් මේ watch හැම එකක්ම ultra IP rating එකක් සහිත වෙන හින්දා ඕනම තැනක වතුරේ පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මම හැමදාම හැම වීඩියෝ එකේම කියනවා වගේ වතුර ගියොත් කිසිම watch එකකට warranty හම්බෙන්නේ නැහැ. ඒක Mi Bro එකටත් අදාළයි. මේ වෙනකොට ලෝක යන්න පුළුවන් ඕනම watch model එකකට අදාළයි. ඉතින් වතුර යන්නේ නැහැ කියන certification එක විතරයි දෙන්නේ. මොකද අර සමහර අය ඉන්නවනේ watch එක නිකන්වත් පාවිච්චි කරන්නේ නැහැ වතුර වැටෙන තැනකවත්. නමුත් මේ watch එහෙම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒක තමන්ගේ අතේ තමා තියෙන්නේ. නමුත් මම නම් මෙච්චර කල් board resistant තියෙන smart watch පාවිච්චි කරලා තිනවා. මේ වෙනකන් වතුර ගිහිලා complaint එකක් මට පෞද්ගලිකව ඇවිල්ලා නැහැ. හරි මෙන්න මේ C2 එක ගැන ප්‍රධාන වශයෙන් කතා කරොත් මේ watch එක budget එක release වුණත් ටිකක් ලොකු dial pad එකක් එක්ක එහෙම නැත්නම් ලොකු screen එකක් එක්ක සාමාන්‍යයෙන් දවස් 7ක් විතර පාවිච්චි කරන්න පුළුවන් battery life එකක් මෙන්න මේ C2 එකේ බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් මෙතන තියෙන මේ budget හැම watch එකෙම වගේ sports modes 20කට වඩා ප්‍රමාණයක් සහ සෑහෙන හොඳ fashionable look එකක් මෙන්න මේ series එකේ බලා ගන්න පුළුවන්. මම මේ කියන්නේ C2, A2 සහ C3 කියන models ගැන. නමුත් මෙන්න මේ C3 කියන model එකට ආවොත් මෙන්න මේ budget range එකේ release වුණත් මේක අපිට 60 Hz display එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේව ගැනත් අපි වෙන වෙනම කතා කරන හින්දා අද වීඩියෝ එකෙන් සරලවම introduction එකක් විතරයි දෙන්නේ. කොහොම වුණත් මෙන්න මේ GS Pro එකට ආවොත් මේක තමයි දැනට ලංකාවේ වට යන්න පුළුවන් flagship මට්ටමේ තියෙන Mi Bro smart watch එක. නමුත් මෙතන GS Active එකක් තියෙනවා. මේක සෑහෙන හොඳ sporty look එකක් තියෙන smart watch එකක්. ඉතින් මේකත් මිලදී ගන්න පුළුවන්. හැබැයි මේක තමයි මේ වෙනකොට high price එකේ තියෙන. මොකද රුපියල් 29,999යි. නමුත් GS Active එකට ආවොත් මේක රුපියල් 24,999යි. T2 එක රුපියල් 22,999ක් වෙනවා. ඒ වගේම කලින් කිව්වාගේ C2 එක රුපියල් 9,999යි. ඒ වගේම C3 එක මම අර කිව්වේ 60 Hz refresh rate එකක් එනවා කියලා. ඒක ආසන්න වශයෙන් රුපියල් 12,999යි. මෙන්න මේ A2 කියන model එක වෙනවා රුපියල් 14,999ක්. ඉතින් මේකෙත් 60 FPS display එකක් එක්ක සෑහෙන හොඳ battery life එකක් සහ performance එකක් මෙන්න මේ budget smart watch එකෙත් බලා ගන්න පුළුවන්. ඉතින් මෙයාලගේ රුපියල් 9,900න් පටන් ගත්තම රුපියල් 30,000ට වෙනකන් තියෙනවා කියලා දැන් ඔයාලට idea එකක් තියෙනුනේ. නමුත් ඔයාලා Abans site එකට ගියොත් එහෙම නැත්නම් buyabans.com එකට ගිහිල්ලා Mi Bro කියලා search එකක් දැම්මොත් ඔයාලට bundle offers පවා බලා ගන්න පුළුවන්. මොකද ඒකට ගොඩක් හොඳ මට්ටමේ earbuds pair එකක් ඔයාලට nominee ලබා ගන්න පුළුවන්. මොකද මම කියන්නේ මේවා release වෙච්ච official price එකටම. ඉතින් එහෙම බැලද්දී watch එකක් සාමාන්‍යයෙන් මේ කියන්නේ රුපියල් 10,000 watch එක අසන වශයෙන් රුපියල් 7,000ක වගේ price එකකට තමයි ඔයාලට cost වෙලා තියෙන්නේ. ඉතින් එහෙම බැලද්දී සෑහෙන හොඳයි. මොකද ඒකට හම්බෙන earbud එක තාසන වශයෙන් රුපියල් 3,500ක් 4,000ක් විතර වෙන හින්දා. කොහොම වුණත් සාමාන්‍යයෙන් ඔයා ටිකක් හොඳටම smart watch එකක් පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම sports කරන අය. එහෙම නැත්නම් ඔයාගේ workout ගොඩක් හොඳටම track කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම GPS එකක් include වෙන්න ඕනේ. ඉතින් මෙතනදී මෙයාලගේ මෙන්න මේ watch T2 එක සහ GS Pro එක වගේම GS Active කියන models තුනේම අපිට inbuilt GPS එකක් බලාගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මෙන්න මේ watch තුනේම අපිට 5ATM water and dust resistant පහසුකමක් තියෙනවා. IP68 rating එකත් එක්කම මෙන්න මේ devices තුනේම අපිට AMOLED panel එකක් බලා ගන්න පුළුවන් සහ 60Hz refresh rate එකක් එනවා. ඒ වගේම මෙන්න මේ T2 එකේ විතරක් sports mode 100යි තියෙන්නේ. නමුත් මෙන්න මේ GS Pro සහ GS Active එකට ආවොත් මෙන්න මේවල අපිට 150කට වඩා වැඩි ප්‍රමාණයක් sports modes බලාගැනීමේ හැකියාවක් තියෙනවා. මෙන්න මේ unbox කරපු watch C2 එක ඇරෙන්න අනිත් watch පහේම bluetooth calling option එක තියෙන හින්දා ඔයාලට කිසි ප්‍රශ්නයක් නැතුව watch එක through call එකක් answer කරලා කතා කරන්න හැකියාව තියෙනවා. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේක ඔයාලට android සහ ios කියන ඕනම platform එකක තියෙන smart watch එකකට pair කරගන්න ගොඩක්ම ලේසි. වටින් ඔයාලට අවශ්‍ය වෙන්නේ Mi Bro Fit කියන application එක විතරයි. ඒක හරහා ඔයාලට ලේසියෙන්ම මෙන්න මේක පෑ කරගෙන මෙන්න මේ devices පාවිච්චි කරගැනීමේ හැකියාවක් තියෙනවා. මම හිතනවා මෙච්චර කල් හොරාට warranty නැතිව ගත්ත smart watch brand එකක් නිල වශයෙන් ලංකාවට ඇවිල්ලා තියෙන අවුරුද්දක වගකීමක් එක්ක මම කියන්නේ watch එකට watch එකක් replace කරන warranty එකක් එක්ක Abans ආයතනය හරහා සහ මේ වෙනකොට market එකේ දෙන price එකටත් අඩුවෙන් එළි දක්වපු හින්දා මම හිතනවා සෑහෙන හොඳ
බජට් ෆ්‍රෙන්ඩ්ලි ස්මාර්ට් වොච් එකක් හොයන කෙනෙක්ට සහ ෆ්ලැග්ෂිප් මට්ටමේ ස්මාර්ට් වොච් එකක් හොයන කෙනෙක්ට යන්න පුළුවන් හොඳ වගකීමක් සහිත ස්මාර්ට් වොච් බ්‍රෑන්ඩ් එකක් විදියට මෙන්න මේ Mi Bro කියන වොච් සීරීස් එක අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් ඒක ඔයාලට අබාන්ස් එක හරහා ඔෆ්ලයින් හෝ ඔන්ලයින් කියන මාකට් දෙකෙම මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ ඔයා ළඟම තියෙන ෂෝරූම් එකට ගිහිල්ලා හරි buyabans.com කියන සයිට් එකෙන් හරි ඔයාලට මෙන්න මේ ඩිවයිසස් මිලදී ගන්න පුළුවන්. කොහොමනම් අද මට ඇත්තටම කතා කරන්න ඕනේ මේ බ්‍රෑන්ඩ් එක ලංකාවට ඉනෝවේෂන් ඇවිල්ලා තියෙනවා කියන එක විතරයි. ඉතින් ඊළඟ වීඩියෝ එකේදී බොහෝ දුරට මෙන්න මේ ෆ්ලැග්ෂිප් ලෙවල් මට්ටමේ තියෙන ස්මාර්ට් වොච් වලින් එකක් සහ බජට් ෆ්‍රෙන්ඩ්ලි ස්මාර්ට් වොච් වලින් එකක් රිවිව් කරන්න තියෙනවා. ඉතින් ඔයාලා කැමති ප්‍රොඩක්ට් එකක් තියෙනවා නම් මතකතුව කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න සහ මෙයාලගේ අලුත්ම වොච් එකත් එළියට එන්න තියෙන. ඉතින් ඒකත් ලංකාවට ඒ පුළුවන් තරම් ඉක්මනට. ඒක නම් මාරම ඉන්ට්‍රෙස්ටිං ප්‍රොඩක්ට් එකක්. ඉතින් ඒක ගැනත් මම ඔයාලට වෙනම වීඩියෝ එකක් කරනවා. කොහොමුණත් ඔන්න ඔයාලට ලංකාවේ නිල වශයෙන් අවුරුද්දක වගකීමක් එක්ක මෙන්න මේ Mi Bro කියන බ්‍රෑන්ඩ් එක අබාන්ස් ආයතනය හරහා මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. හරි. ආ මොකද ඉතින් මේ වීඩියෝ එක ගැන මතකතුව ඔයාලගේ අදහස් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒ වගේම මේ වීඩියෝ එක බලනවා පළවෙනි පාරටම ඔයාලට පුළුවන් පල්ලෙ හැතින subscribe button එක press කරලා subscribe වෙන්න වගේම ඊට පැත්තේ ඉන්න bell icon එක press කරොත් තමයි මේ වගේ දාන හැම වීඩියෝ එකක්ම හැමෝටම කලින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් මගේ නම නලින්ද SL photo වෙතින් අපි හම්බෙමු ඊළඟ වීඩියෝ එකේ.